ශ්‍රංගවසා බංග්ලාදේශය අතර පැවැත්වෙච්ච පළවෙනි එක්දින තරගය බංග්ලාදේශයේ පහසුවෙන් ජයග්‍රහණය කරා. ඉතින් පහසුවෙන් ජයග්‍රහණය කිරීම ආස්සේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ තීරණ ගැන අපි කතා කරා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයනොත් දැඩි විදිහට කතා කරනවා මේ පින්න තියෙන බබ දන්නේ නැතුවද පළවෙනිම පන්දුවට පහර දුන්නේ කියන කාරණේ තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මෙතන කතා කරන්න යන්නේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි. ඒ තමයි මේ තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ බංග්ලාදේශ කණ්ඩායම එක සැමරූ ආකාරය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් වීඩියෝවක් පළ කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම හතුරුසිංහ තමයි කණ්ඩායම් රැසීමක් වගේ එකක් පවත්වමින් මේ ජයග්‍රහණය සෑහෙන ලොකු එකක් නැත්නම් ලෝක කුසලානයක් දින්නා වගේ හැඟීමකින් ඔවුන් සිටින බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඉතින් අපේ ප්‍රේක්ෂකිනුත් ඒ වගේ අදහස් දාලා තිනවා ලෝක කුසලානේ දින්න වගේ මේගොල්ලන් මේක සමරන්නේ කියලා. ඉතින් කොහොම වුණත් හතුරුසිංහ මතු කරන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි පළවෙනි පන්දුවාර 10ට ශ්‍රී ලංකාව ලකුණු 71ක් ලබා ගත්තා කඩුලු නැතුව. එතෙන්දී නැවත කණ්ඩායම තරගයට අවතීර්ණ වීම, ඒ වගේම ඔවුන් පන්දුවට පහර දීමේදී ලකුණු 23කට කඩුලු 3ක් ලැබිලා ගිහිල්ලා තිබ්බා. එතෙන්දී නැවතත් සන්තු සහ මොහමුදුල්ලා, ඒ වගේම රහීම් වගේ ක්‍රීඩකයන් නැවත තරගයට පැමිණීම කියන එක තමයි ඔවුන් විශේෂයෙන්ම කැපිපෙන්න විදිහට මතක් කරන්නේ. ඒ අස්සේ හතුරුසිංහ කියනවා මට අමතක වුණා විශේෂම එකක් කියන්න, මම කැමති මේක පෞද්ගලික වශයෙන් කියලා ඔහු කියනවා. ඒ තමයි මොහමුදුල්ලා වනිදු හසරංගට දෙවන පන්දුවේදීම 6 පහරක් එල්ල කරපු එක ඔහු ඉතාම කැමතියි කියලා කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලම පන්දුව යවන්නාට ඒ විදිහට සලකපු එක ගැන ඔහුට සෑහෙන සතුටුයි කියනවා. ඔහු පෞද්ගලිකව මේ ගැන තා ඉහලින් අගය කරනවා කියන කාරණයක් කියනවා. ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම පන්දුව යවන්නාට ඒ වගේ මානසිකත්වයකින් පන්දුවට පහර දීලා හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත නිසා තමයි මේ තරගයේ ජයග්‍රහණය කරේ කියලා ඉතාම ඉහලින් චන්දික හතුරුසිංහ ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයන් සමරනවා කියලා තමයි පේන්නේ. තිනු ඔවුනොත් අර මොකද හොඳම ක්‍රීඩකයාට මෙරුම් ජැකට් එකක් පළඳනවා කියලා සිද්ධියක් සිද්ධ කරනවා, සම්මානයක් වගේ එකක්. ඒක නායක සැන්ටෝට තමයි ඔහු පළඳුවේ. ඉතින් වනිදු හසරංග පන්දුවාර 8 දී ලකුණු 54ක් ලබා දුන්නා. කඩලු ආවෙන්නේ 6.75ක් පන්දුවාරයක වේගය, 1.5ක් සහ 4.5ක් එල්ල කරලා තියෙනවා ඔහුට. ඉතින් මෙතන විශේෂම කියන්නට ඕනේ අපේ පන්දු යවන්නට කිසිම සහයක් නැති උනේ පන්දුව තෙත වුන නිසා. ඒක සාමාන්‍ය පින්නක් එහෙම නෙමෙයි, දැඩි පින්නක් බවට තමයි දැන් කතාබහ තියෙන්නේ. අපි දැක්කා රූපහානි විකාශයේ පවා මීදුමක් බාලා තියෙනවා ක්‍රීඩාංගණයට. ඒ අස්සේ ලොකු පින්නක් තිබ්බා කියලා කියන්නේ ඒක නිකන් වැස්ස වගේ එකක්. ඉතින් කොහොමදවත් දඟ පන්දු යවන්නන්ට සුසු වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම දැක්කා පන්දුවාර 10ක් 20ක් අවසන් වන විට පන්දු යවන්නන්ට කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා ක්‍රීඩාංගණය. ඊට කලින් තමයි ලකුණු 23කට කඩලු 3ක් දැවී ගියේ, ඒ වගේම 92කට කඩලු 4ක් දැවී ගියේ. හැබැයි ඊට පස්සේ මොකුත්ම සිද්ධ වුණේ නැහැ ක්‍රීඩාංගණයේ. ඒකට විශේෂම හේතුව තමයි පින්න. ඉතින් හරිනම් සම්මාන දෙන්න ඕනේ හතුරුසිංහ මේ පින්න නැත්නම් කාලගුණයට, දේශගුණයට තමයි ඔහු හරිනම් සම්මානයක් දෙන්න ඕනේ කියලා සමහර ප්‍රේක්ෂකයන්ගේ අදහස බවට පත් වෙලා තිනවා. ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඉතින් ස්වභාවික දේවල් හරියට පාලනය කරගන්නට බැරි වෙච්ච නිසා, නැත්නම් කාසි වාසි දිනාගෙනත් ඒක අපිට පාලනය කරගන්නට බැරි වෙච්ච නිසා තමයි මේ තත්ත්වය අපිට උදා වුනේ. ඉතින් කාසි වාසි දිනාගෙන ලකුණු 350ක් ගැහුවා නම් මේ තරගයේ ජයග්‍රහණය කරන්න තිබ්බා. නමුත් මේ පින්නත් එක්ක ලකුණු 250ක් ගහලා මේ තරගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නට බෑ කියන එක ඕනෑම පොඩි ළමයෙකුට උනත් තේරෙන දෙයක්. කොහොම වුණත් හතුරුසිංහ සෑහෙන්න ප්‍රීතියෙන් පිනා ගිහිලා කියන එක තමයි කියන්න තියෙන්නේ වනිදු හසරංගට ප්‍රහාරයක් එල්ල කරපු නිසා. ඉතින් දැන් මේක ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බලන් ඉඳලා විශේෂයෙන් ওই වීඩියෝ කෑල්ල පුළුවන් නම් පැය 24ම දාගෙන ඉඳලා බල බල ඊළඟ තරඟ ටික ඒ ආවේගයෙන් ක්‍රීඩා කරලා ආය ත්‍රි තරඟ දෙකම ජයග්‍රහණය කරගන්නට පුළුවන් වුණොත් ඒක තමයි බංග්ලාදේශය ආස්සේ අපි ලබන ලොකුම ජයග්‍රහණය කියන එකක් කියන්නට ඕනේ. අපේ ප්‍රේක්ෂකයන් කියන්නේ මේක නිකම්ම නිකම් තරඟ පරාජයක් විතරක් නෙමෙයි, නම්බු නැතිවීමක් කියලා බොහෝ දෙනා. ඇත්තෙන් මේක තමයි. මොකද බංග්ලාදේශ සමාජ මාධ්‍ය ප්‍රේක්ෂකයන් ගත්තහම සෑහෙන්න උසුළු විසුළු කරලා තියෙනවා. අපි දැක්කා ලෝන් ලංකා වගේ දේවල් කියමින් ඉතින් දැඩි ප්‍රතිචාරයක් එහින් ලැබෙනවා. ඉතින් අපිට කට උත්තර නැති වෙලා තියෙන්නේ. ඒකට හොඳම ක්‍රියාමාර්ගය තමයි අපේ ක්‍රීඩකයන්ට ගන්න පුළුවන් උපරිම වැර දාලා කොහොම හරි ඊළඟ තරඟ දෙක ජයග්‍රහණය කරලා තරඟාවලිය ජයග්‍රහණය කරගන්න එක. එහෙම වුණොත් විතරයි මේකේ රිටර්න් එකක් අපට ලබා දෙන්නට පුළුවන්. ඉතින් ප්‍රාර්ථනා කරනවා කොහොම හරි ඉදිරි තරඟ දෙක ජයග්‍රහණය කරන්න කියලා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.